සාරංග දිසාසේකර කියලා කියන්නේ කලා ශිෂ්‍යයාගේ ආදරේ දිනාගත් ආදරණීය කඩවසම් රංගන ශිල්පියෙක් කිව්වොත් හරියි. ඉතින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක බලා ගන්න ලැබෙන ඔහු පහුගිය දවසක සඳැල්ල පුවත්පතේ සුබ උපන්දිනය කියන විශේෂාංගයත් එක්ක එකතු වෙමින් ඔහුගේ උපන්දිනය ගැන මෙන්න මේ වගේ රසබර කතා ටිකක් තමයි කියලා තිනෝ දැක ගන්න ලැබුණේ. උපන්දිනයක් කියලා කියන්නේ දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඒක ඇත්තටම මෙහෙමයි කියලා කෙලින්ම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මිශ්‍ර හැඟීමක්. එකක් තමයි මම හිතන්නේ මොකක් හෝ හේතුවකට තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියන එක. මොකද අපි හැමෝටම පැවරුණ කාර්යයක් බාරයක් තියෙනවා. මං හිතන්නේ ඒක එහෙම තමයි. ඉතින් මම මගේ උපන්දිනයත් එක්ක සතුටු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මව්පියන්ට තාව මේ ලෝකෙට ආපු එක ගැන. ඒ වගේම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ දවසට මගේ අම්මා තාත්තා ගැන මගේ තියෙන ගෞරවය ආදරේ තවත් වැඩි වෙනවා. මේ හැමදේමත් එක්ක වයසින් මුහුකුරා යනවත් එක්කම සමාජයේ වගකීමක් සහ වගකීම් සහගත පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ සහ සමාජයට යමක් දෙන්න ඕනේ කියන කාරණාවත් උපන්දිනේ මගේ හිතරෙන විශේෂම කාරණාවක් කිව්වත් හරි ඒ දවස මගේ පවුලේ අයත් එක්ක සතුටින් සමරන සහ ඒ සතුට ඇතුලේ සමාජයටත් යමක් දෙන්න අවස්ථාවක් කර ගන්නවා. ජනවාරි කියලා කියන්නේ අලුත් අවුරුද්දක ආරම්භයක්. ඉතින් මේ මාසෙටම සාරංගගේ උපන්දිනයත් එදිරිලා තිබීම විශේෂත්වයක් වෙන්නේ නැති නේද? ඔව් අනිවාර්යෙන් මෙහෙම තමයි. අලුත් අවුරුද්දක ආරම්භයත් එක්ක අලුත් බලාපොරොත්තුවක ජීවිතේ ලස්සනට ඉතාම හොඳින් පටන් ගන්න හැමෝම ප්‍රාර්ථනා කරනවා. ජනවාරි කියලා කියන්නේ අපි හැමෝටම විශේෂත්වයක් තියෙන මාසයක්. කලින් වසරේ මොන ප්‍රශ්න මොන දේ වුණත් අලුත් බලාපොරොත්තුවක තමයි සාමාන්‍යයෙන් ජනවාරි පළවෙනිදා ඉඳලම අපි වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ හැමදේමත් එක්ක මං හිතනවා ජනවාරි කියලා කියන්නේ අනිත් මාසවලට වඩා විශේෂත්වයක් තියෙන මාසයක් කියලා. ජනවාරි 31 මගේ උපන්දිනය එදිලා තියෙන එකත් ඇත්තටම මට ගොඩක් විශේෂ වුණා. මොකද මම පාසල් ගියේ මං ඉපදුණු වසරේට පෙර වසරේ ළමයි එක. ඒ නිසා තමයි මං හැමදාම පන්ති හිටපු බාලයා වුනේ. ජනවාරි මාසේ ඉපදුණු තවත් ළමයි හිටියත් මම ජනවාරි මාසේ අවසාන දවස. ඉතින් ඒ දේ මට විශේෂ මතකයක් සහ වෙනස් විදිහ අත්දැකීමක් වුණා. පුංචි කාලේට ගියත් කොහොමද ඒ කාලේ උපන්දින සැමරීම සිද්ධ වුනේ? පුංචි කාලේ මට මතක විදිහට අවුරුදු 7ක් වගේ යන කාලෙම මගේ උපන්දිනය වෙනුවෙන් පොඩි පොඩි සාද පැවැත්තුවා. පොලේ අයත් එක්ක එකතු වෙලා එතනින් පස්සේ නම් මට තේරෙන වයස් මට්ටමට ආවම ඒ දේවල් ගොඩක් දුරට වෙනස් වුණා. දානමය පින්කමක් වගේ දෙයක් කරන්න තමයි යමුනේ. එහිදී ළමා නිවාස වැඩිහිටි නිවාස ආදියට දානමාන පිරිනැමුවා. මගේ අම්මත් මාව යොමු කළේ ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ දේවල් හරහා අපිට ලොකු සතුටක් ලබා ගන්න පුළුවන් වුණා ජීවිතේ. සාරංගගේ මතකයේ රැඳෙනම උපන්දිනය ගැන කතා කරමු නේද? කලා ශිෂ්‍යයට ආවට පස්සේ උපන්දින සැමරුම් ගොඩක් විදේශගත විඳලා සමරලා තියෙනවා. ඒ ප්‍රසංග ආදියට සම්බන්ධ වෙලා ඒ අතරින් මගේ මතකයේ රැඳෙන උපන්දිනයක් තියෙනවා. ඒ 2015 වර්ෂයේදී රිදී අයක් ප්‍රසංගය හරහා ඇමරිකාවේ තමයි ප්‍රසංගයේ තිබුණේ. ඉතින් අපි ලංකාවෙන් ගිය 30 වෙනිදා ඒ 31 ලබද්දිම වගේ පසු වේ යන අතර වාරයේදී උඩු ගුවනේදී උපන්දින සැමරීමක් සිද්ධ වුණා. ඉතින් එතන ලොකු කාලයක් ගත වෙලා පසු අපි බැස්සේ අබුඩාබි වල. ඉතින් මේ බහිද්දී එහෙන් ජනවාරි 31 ඉතින් අබුඩාබි වලත් සැමරීමක් සිද්ධ වුණා. ඊළඟට ඇමරිකාවට යද්දී 31 උදේ ඒ දවසේ රාත්‍රියේ තමයි රිදී අයක් ප්‍රසංගය පැවැත්වුණේ. ඒ දවසේ ප්‍රසංගයේ අවසානයේ සැමරීමක් සිද්ධ වුණා. අපේ නරුණිලිය බොහෝ දෙනෙක්ගේ ප්‍රසංගයට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ වත්තාවේදී පැය 30 ගානකටත් වඩා උපන්දිනේ වැටුණා. ඒක හරිම සුන්දර මතකයක්. ඒ වගේම මීට අවුරුදු 2කට පමණ පෙර ඉතාලියේ ඉන්න දවස්වලත් සැමරීමක් සිද්ධ වුණා. ඒ අවස්ථාවත් සුන්දර මතකයක් විදිහට හිතේ රැඳිලා තියෙනවා. ඉතින් මේ විදිහට වසර කිහිපයක්ම පිටරටවල ඉඳන් සැමරීම් සිද්ධ කළා. සර්ප්‍රයිස් වුණ අවස්ථාවක් ඇති නේද? කලා ශිෂ්‍යයට ආවට පස්සේ නොහිතපු අවස්ථාවල අපේ කටිය නොහිතපු විදියට සර්ප්‍රයිස් කරපු අවස්ථා නම් බොහෝමයක් තියෙනවා. ඒවා එකක් කියලා විශේෂයෙන් කියන්න බෑ. දිනක්ෂිගෙන් ලැබුණු සර්ප්‍රයිස් ගොඩක් ඇති නේද? අම්මෝ ඒක එහෙම තමයි. ඇයි ඒ දේවල් වලට ගොඩක්ම කැමති සහ ඒවට දක්ෂයි. උපන්දින වලට මාව කොහේ හරි එක්ක යනවා. ඒ වගේම සාද පවත්වනවා. ඒවා තමයි වැඩිපුරම කරන්නේ. ගිය අවුරුද්දේ මං නොහිතපු මොහොතක අපි දෙන්න කන්නේ යමු කියලා එළියට ගිහිල්ලා මම මේ තැනට ගියාට පස්සේ විශේෂයෙන් මගේ යාළුවෙ හෙලියෝ ගොඩක්ම දෙනෙක් එතනට එකතු වෙලා මාව සර්ප්‍රයිස් කළා. මගේ යාළුවෙ එකතු කරගෙන දවස් ගොඩක් සතුටින් ගත කළා. කාලා බීලා විනෝද වුණා. ඉතින් ඊට පෙර වසරේ රාත්‍රී කෑමකට යමු කියලා ගිහා මේ දවසේ තුනේ ඒ වගේම සර්ප්‍රයිස් එකක් තමයි. ඉතින් ඒ වගේ මට හිතාගන්න බැරි දේවල් තමයි යා කරන්නේ. උපන්දිනයේ තෑගි ලැබෙනවා. ඒ ලැබුණු තෑගි අතරින් මතකයේ රැඳෙනම තෑග්ගක් ගැන කතා කරමු නේද? මගේ පළවෙනි උපන්දිනයේදී මාමගෙන් ලැබුණ මෙලෝඩිකාවක්. ඒ තෑග්ග මට මාර විදිහට වටිනවා. හරිම කැමැත්තෙන් තියාගත්ත තෑගක්. අදටත් ආදරෙන් රැක බලාගෙන සුරකිව තියාගෙන ඉන්නවා මම මේ මෙලෝඩිකාව. තවත් තෑගි නම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ අතරින් ඒ තෑග විශේෂයි. බිරිඳ දිනක්ෂිගෙන් ලැබුණ විශේෂ තෑගි නැද්ද? විශේෂයි කියලා තෑගි බෝග නම් නැහැ ඉතින්. ඇයගෙන් හැමතිස්සෙම තෑගි ලැබෙනවා. මොනවට හරි එළියට ගියත් මං වෙනුවෙන් මොන හරි දෙයක් ගන්නවා. ඉතින් ඒ හැමදේම මට විශේෂයි. ඒ දවසට සාරංගට ආදරය කරන පිරිසගෙන් ලැබෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද? ඒ දවසට සාමාන්‍යයෙන් රෑ 12 ලබාති වගේ සුබ පැතුම් බොහෝ සංඛ්‍යාවක් එකතු වෙනවා.
මගේ ළඟම අයගෙන් සහ යාළුවන්ගෙන් ඒ වගේම ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඒ දවස්වල FB එක හරහා සමාජ ජාලාවේ බඩ විහරහත් කැටි පණිවිඩ ආදී නොත් සුබතුම් ගලාගෙන එනවා දැන් තත්ත්වය ඒක තමයි ඊට පෙර සමාජ ජාලාවේ බඩවි නැති කාලේ රසික රසිකාවියන්ගෙන් ලැබුණේ ඊට වඩා වෙනස්ම විදිය ප්‍රතිචාරයන් සුබ පැතුම්පත් තැපැල්පත් ලිපි නිර්මාණ ඔය වගේ ගොඩක් දේවල් මේ දවස්වල එකතු වුණා. ඉතින් මේ සමහර නිර්මාණවල පත්‍රවල මගේ පළුණු ඡායාරූප ආදී යොදාගෙන ලස්සන ලස්සන දේවල් කරලා තිබුණා. නිසදේශයේත් එක්කම කවි නිර්මාණයන් එක. මේ දේවල් ඇත්තටම හරිම සුන්දරයි. අදටත් මේ නිර්මාණ එකතුවක් මගේ ළඟ තියෙනවා. අද නම් තාක්ෂණයේ දිනුවත් එක්කම මේ දේවල් අඩු වෙලා තියෙනවා. නමුත් ඒ විදිහට උපන්දිනේ දවසට එන සුබතුම් වල නම් අඩුවක් නැහැ. ඒ වගේ ආදරයක් ලැබෙති කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මං උනින් කුංචිව වෙලාවක් යොදාගෙන මේ වගේ දෙයක් කරන්නේ කුංචිරි වටිනාකමක් තියෙන නිසා. ඉතින් මේ ලබා දෙන වටිනාකමට වටිනාකමක් එකතු කරන්න ඕනේ කියන දේ මගේ හිතේ නිතරම තියෙන දෙයක්. ඒ තුරින් සමාජයේ වගකීමක් හිතට එනවා. ඉතින් මේ ආදරෙට මමත් ගොඩක් ආදරෙයි. ඉතින් මේ වගේ ජනාදරයක් ලබන්නට පෙර පිනක් හෝ වාසනාවක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මේ වර උපන්දිනේ සැමරීම වෙනුවෙන් කොයි වගේ සැලසුමක්ද තියෙන්නේ? මේ වතාවේ ඇත්තටම ලොකු සැලැස්මක් නැහැ. රටේ තියෙන තත්ත්වයත් එක්ක ලොකු දෙයක් කරන්න බෑ. ඉතින් ලොකු දෙයක් නැති වෙවි. ඒ දවසට කොහොමත් මම නිවේදනයෙන් සම්බන්ධ වෙන හිරුස්ටා සජීවී වැඩසටහන පැවැත්වෙනවා. ඒ වැඩසටහන එක තමයි සම්බන්ධ වෙන්නේ කියලායි පහුගිය දවසක උපන්දිනේ සමරපු සාරංග දිසාසේකර ඒ විදිහට පවසලා තිබුණේ.